ආයෙත් හැමෝම අපි නිකන් ඔයාලා අදත් මේක දුවලා ඉන්නේ ග්‍රීන් නෙට්වර්ක් යුරෝප් channel එකෙන් යන තවත් අලුත් වීඩියෝ එකක්. ඉතින් අද වීඩියෝ එක මම අන්බොක්ස් කරන්න හදන්නේ මෙන්න මේ ඔයාලට පේනවාද මේ තියෙන්නේ රුපියල් 1000 අඩුවෙන් ලබා ගන්න පුළුවන් ගොඩක් හොඳ ෆීචර් ඇඩ් වෙලා තියෙන රුපියල් 1000ට අඩුවෙන් ලබා ගන්න පුළුවන් headphone එකකට තමයි අද වීඩියෝ කතා කරන්න හදන්නේ. ඉතින් මෙන්න මේ වීඩියෝ ගොඩක් අය මගෙන් ඉල්ලලා තිබ්බා YouTube වීඩියෝ එකකට කමෙන්ට් දාලා තිබ්බා ඒ වගේම තමයි WhatsApp personal message දාලා මේ වීඩියෝ ගේන්න කියලා අනිවාර්යෙන් ළඟදිම ගේන්න කියලා මගේ වීඩියෝ එකක් මේ ගැන වීඩියෝ එකක් ගේන්න කියලා අනිවාර්යෙන් කමෙන්ට් ටැග් දාලා තිබ්බා සහ WhatsApp message එකක් දාලා තිබ්බා. ඉතින් ඒකින්ද මම හැකිකමෙන් රුපියල් 1000 අඩුවෙන් ලබා ගන්න පුළුවන් headphone එකක් එහෙම නැත්නම් රුපියල් 1000 අඩුවෙන් ලබා ගන්න පුළුවන් earphone එකක් ගැන ඉතින් රුපියල් 1000ට අඩුවෙන් ලබා ගන්න පුළුවන් headphone එකක් මම ගෙනල්ලා තියෙන ඉතින් ඔයාලට පේනවා ඇති මම අද මම unbox කරන්නන්න මෙන්න මේ headphone එක. ඉතින් මේ headphone එක unbox කරනවා සහ full review video එක අද මගේ video එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ headphone එක දවස් 7කට කලින් තමයි මිලදී ගත්තේ. ඉතින් යන්නේ මම දැන් දවස් 7ක් use කරා. ඉතින් මේ දවස් 7 ඇතුළත මම ලැබූ අත්දැකීම් සහ මේ headphone එකේ මොනවද අඩුපාඩුකම් තියෙන්නේ ඒ වගේම තමයි මේ headphone එක හොඳයිද එහෙම නැත්නම් headphone එක නරකයිද කියලා. ඉතින් කොහොම වුණත් මේක ගැන සියලු විස්තර අද වීඩියෝ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් රුපියල් 1000 අඩුවෙන් ලබා ගන්න පුළුවන් ගොඩක් හොඳම headphone එකක් තමයි මෙන්න මේ අද වීඩියෝ එකෙන් මම කතා කරන්න හදන්නේ. ඉතින් දිගටම දිගින් වීඩියෝ එකත් එක්ක අපි තාම subscribe කරන්න නැත්නම් දැම්ම subscribe කරන්න. එහෙනම් ඊළඟට අපි ඉක්මනට යම් වීඩියෝ එකට. හරි ඉතින් අපි මේක ඉස්සෙල්ලාම unbox කරන් ඉමු. ඊට කලින් අපි box එකේ මොනවද සඳහන් වෙන්නේ කියලා අපි ඉස්සෙල්ලාම බලමු. ඉතින් box එකේ ඉස්සරහා පැත්ත අපි ගත්තොත් extra base කියලා අපිට ගහලා දිනවා. යාලා type කරලා දිනවා. ඒ වගේම තමයි මේ headphone එකේ වර්ගය සඳහන් කරලා දිනවා. MDR XB4 50AP කියලා. ඊට පස්සේ අපිට පොඩි image එක බලා ගන්න පුළුවන් connect කරන්න පුළුවන් phones වර්ග ගැන මේ headphone එක. ඊට පස්සේ අපිට headphone එකේ picture එකක් බලා ගන්න පුළුවන්. අපිට headphone එකේ picture එකක් බලා ගන්න පුළුවන්. ඉතින් උඩ සඩහන් වෙලා තියෙන ඒ ටික විතරයි. ඉතින් පෙට්ටියේ උඩ පැත්තේ සඳහන් වෙලා තියෙන ඒ ටික විතරයි. ඉතින් ඊට පස්සේ දෙපැත්තේ කිසිම දෙයක් සඳහන් වෙලා නැහැ. ඉතින් ඊට පස්සේ අපි box එකේ පිටිපස්ස පැත්තට යන්. ඉතින් box එකේ පිටිපස්ස පැත්තේ අපිට විස්තර ටිකක් බලා ගන්න පුළුවන්. ඊට අමතරව මේ හෙඩ්සෙට් එක ඇන්ගල් කරන්න පුළුවන් ප්‍රමාණය ඒ වගේම තමයි මේ හෙඩ්සෙට් එකේ ඉමේජ් දෙක තුනක් තියෙනවා. ඉතින් මේකේ කොහොමද අපි මේකේ කෝල් ගන්න ඒ වගේම තමයි කෝල් කොහොමද මේකෙන් පෝස් කරන්න ඒ වගේම තමයි ආයෙ රිසියුම් කරන්න කොහොමද කෝල්ස් ඒ වගේ දේවල් මේකේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් අර හෙඩ්ෆෝන් එක වගේම තමයි මම ඉස්සෙල්ලා ඊයර්ෆෝන් එක වගේම තමයි මේකෙත් කෝල් ආන්සර් සහ කෝල් එන් කරන්න පුළුවන්. ඒ වගේම තමයි හෙඩ්ෆෝන් එකේ ඉමේජ් එකක් යාලා දාලා තියෙනවා. තවත් පිටිපස්සෙන් අපිට ඒ ටික විතරයි බොක්ස් එකේ නම් සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් මේක ජැක් එකක් එක්ක එන්නේ අපිට මේක ඒකින්ද ෆෝන් එකට සහ කම්පියුටර් එකට අපි මේක කනෙක්ට් කරගන්න බුල. ඉතින් මම දැන් ඉක්මනට මේ බොක්ස් එක අන්බොක්ස් කරගන්න. මම මේ බොක්ස් එක අන්බොක්ස් කරන්න මොනවද ඇතුලේ තියෙන්නේ කියලා අපි ඉක්මනට බලමු. හරි ඉතින් මෙන්න මේ විදිහට මම බොක්ස් එක අන්බොක්ස් කරගත්ත අපි බලමු මේක මොනවද ඇතුළත තියෙන්නේ කියලා. ඉතින් අපිට ඉස්සෙල්ලාම අපේ ඩිවයිස් එක බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ හෙඩ්ෆෝන් එක අපේ ප්‍රොඩක්ට් එක අපිට ඉස්සෙල්ලාම බලා ගන්න පුළුවන්. මේ කඩේ දීලා දිනවා. ඉතින් මේක සමග වෙන දෙයක් අපිට හම්බෙන්නේ නැහැ. මේක අපි චාර්ජ් කරන්න ඕනේ නැහැ. ඒකට ඒ කියන්නේ අපිට මේක වයර්ලස් නෙමේ. මේක වයර් තියෙනවා. ඉතින් ඒකින්ද අපිට චාර්ජ් එකක් හම්බෙන්නේ නැහැ. මේක චාර්ජ් කරන්න ඕනේ නැති නිසා. ඉතින් අපේ හෙඩ්සෙට් එක අපිට මේ විදිහට පොඩි පොලිතින් බොක්ස් එක අපිට මේක දාගලා තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි අපි වයර් එක ගැට ගහලා තියෙනවා දිග වැඩි වෙන හින්දා. ඉතින් ඒ වගේම තමයි මෙන්න මේ ජැක් එක ගැන කතා කරන්න ඕනේ. 3.5 mm ජැක් එකක් තමයි අපිට මේ සමග අපිට එන්නේ. ඒ කියන්නේ අපිට ෆෝන් එකට සහ කම්පියුටර් එකට ලේසියෙන්ම අපිට මේක කනෙක්ට් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට තමයි අපේ හෙඩ්සෙට් එක තියෙන්නේ. මම දැන් හෙඩ්සෙට් එක අතර ගන්නම්. ඉතින් මාරම ලස්සන ලුක් එකක් දීලා තියෙනවා මේ කට්ටිය. ඉතින් මෙන්න මෙතනින් අපිට ඇන්ගල් කරගන්න පුළුවන්. මොකද කන ළඟට ඔළුව ඉඳන් කන ළඟට ගොඩක් දුරක් තියෙන අය මේක අනිවාර්යෙන් ඇන්ගල් කරලා ගන්න පුළුවන්. ඉතින් යන්නේ ෆීචර් එකත් අපිට මේ කට්ටිය මේ ප්‍රොඩක්ට් එකේ ලවා දීලා තියෙනවා. ඉතින් ඔයාලා වෙනද මේ වයර් එක මීටර් එකක් විතර ඒ කට්ටිය දිගින් දීලා තියෙනවා. මීටර් 1.5ක් වගේ. ඉතින් ඒකින්ද ගොඩක් අපිට පහසුයි. බෑග් එක ඇතුළේ දාලා වුණත් අපිට ඇක්සස් කරන්න පුළුවන් එළියට. ඉතින් මෙන්න මේක තමයි අපි කෝල් ආන්සර් සහ කෝල් කට් කරන මේන් බටන් එක. ඉතින් මේකෙන් අපිට
කෝල් ආන්සර් කරන්න පුළුවන් ඒ වගේම කෝල් කට් කරන්න පුළුවන් ඒ වගේ තමයි අපි බල බල ඉන්න වීඩියෝ එකක් නවත්තන්න පුළුවන් ඒ වගේම ආයි රිසියුම් කරන්න පුළුවන් ඒ වගේ ගොඩක් දේවල් මේ බටන් එකෙන් කරන්න පුළුවන් ඊ කට්ටිය ඉතින් මානව ලස්සන ලුක් එක මේ කට්ටිය දීලා දිනවා මේ හෙඩ්ෆෝන් එක රුපියල් 1000 අඩුවෙ ලබා ගන්න පුළුවන් ගොඩක් හොඳ හෙඩ්ෆෝන් එකක් කියලා මම ඔයාලට ඉස්සෙල්ලත් කිව්වා ඉතින් මේකේ ඇත්තනම ගොඩක් ලස්සන ලුක් එකක් ලබා දීලා දිනවා මේක කලර්ස් ගණනාවකින් ලබා ගන්න දිනවා මම නම් මේක බයි කරේ කළු පාටින් ඉතින් මේක බ්ලැක් කලයකින් විතරක් නෙමෙයි බ්ලූ කලයකින් ඒ වගේම තමයි ග්‍රීන් කලයකින් ඒ වගේ ගොඩක් කලර්ස් වලින් තියෙනවා ඉතින් මේ හෙඩ්ෆෝන් එක ගැන කතා කරන්න තියෙන්නේ ඇත්තටම එච්චරයි ඉතින් ඇත්තටම මාර ලස්සන ලුක් එකක් දීලා තිනවා ඒ කට්ටිය අර හෙඩ්සෙට් එක අපිට කනෙක්ට් කරගන්න දීලා තන ඒ කියන්නේ වයර් එක අපිට ඉතින් මේ හෙඩ්ෆෝන් එකේ වයර් එක ඉතාමක් ශක්තිමත් ආකාරයෙන් මේ කට්ටිය ඩිසයින් කරලා දිනවා මේ හෙඩ්ෆෝන් එකේ වයර් එක ඉතින් ඒකින්ද අපිට බය වෙන්න ඕනේ නැහැ කිසිම දෙයකට අපිට මේ වයර් එක කැඩෙන්නේ නැහැ ඉතින් ඒක ඇත්තටම ගොඩක් හොඳ ෆීචර් එකක් මේ හෙඩ්ෆෝන් එකට ඇඩ් වෙලා තියෙන. ඒකින්ද අපිට ඕනේ තරඟ මේ හෙඩ්ෆෝන් එක අරන් යන්න පුළුවන් සහ ඕනේ තරඟ මේක තියන්න පුළුවන්. මේක වයර් එක එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැති නිසා ඉතින් ගොඩක් හෙඩ්ෆෝන් වල මෙන්න මේ වයර් එක මෙතනින් කඩලනවා. ඉතින් ඒකින්ද තමයි මේ හෙඩ්ෆෝන් එකේ තවත් අලුත් ෆීචර් එකක් දීලා තියෙන්නේ. මේක වයර් එක අපිට කැඩෙන්නේ නැති විදිහට ඒ කට්ටිය ඩිසයින් කරලා දිනවා. හෙඩ්ෆෝන් එකේ දෙපැත්ත ස්පීකර් දෙක තියෙන තැන ඇත්තටම මාර ලස්සන ලුක් එකක් දීලා දිනවා. ඒක නිකන් අර ෂයින් වෙනවා වගේ දිලිසෙනවා වගේ මාරම ලස්සන ලුක් එකක් දීලා දිනවා. හෙඩ්ෆෝන් එකේ ස්පීකර් දෙක තියෙන පැත්ත ඉතින් ඇත්තටම මේකේ බේස් අතින් ගත්තත් එහෙම සුපිරියට බේස් තියෙනවා. ඉතින් රුපියල් 1000 අඩුවෙන් ලබා ගන්න පුළුවන් අනිත් හෙඩ්ෆෝන් වල මෙච්චර බේස් එකක් දීලා නැහැ. මම ඊට කලින් හෙඩ්ෆෝන් ලබාගෙන තියෙනවා. ඉතින් ඇත්තටම මේ හෙඩ්ෆෝන් එකේ ගොඩක්ම වාසි තමයි සවුන්ඩ් සුපිරියටම තියෙනවා. බේස් එක හොඳටම තියෙනවා. ඉතින් ඒකින්ද රුපියල් 1000 ලබා ගන්න පුළුවන් හොඳම හෙඩ්ෆෝන් එක කියලා මට මේක රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් මේක ඩිස්ක්‍රිප්ෂන් එකේ බයි කරන්න ලින්ක්ස් වගේ දේවල් දාලා තිනවා. ඉතින් මේ හෙඩ්ෆෝන් එක ගැන කතා කරන්න තියෙන එච්චරයි අද වීඩියෝ එක. මේ හෙඩ්ෆෝන් එක ගැන කතා කරන්න තියෙන්නේ එච්චරයි. ඉස්සෙල්ලා කිව්වා වගේ මේක බයි කරන්න ලින්ක්ස් පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා තිනවා. හරිනේ යාළුවනේ මං හිතනවා ඔයාලට මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙන්න තිබිලා. ඉතින් අද වීඩියෝ කතා කරේ මෙන්න මේ රුපියල් 1000ට අඩුවෙන් ලබා ගන්න පුළුවන් ගොඩක් හොඳ ෆීචර්ස් ඇඩ් වෙලා තියෙන මෙන්න මේ හෙඩ්ෆෝන් එක ගැන තමයි අද වීඩියෝ කතා කරේ. ඉතින් මේකේ අන්බොක්සින් එක සහ ෆුල් වීඩියෝ එක අද වීඩියෝ එකෙන් බලා ගන්න ඔයාලට පුළුවන් වුණා. ඉතින් අනිවාර්යෙන් මේ වීඩියෝ ඔයාලට ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම තමයි මේ වීඩියෝ එක අනිවාර්යෙන් යාළුවන්ට ෂෙයා කරන්න. මොකද ඒ කට්ටියත් රුපියල් 1000ට අඩුවෙන් ගොඩක් හොඳ ෆීචර්ස් තියෙන හෙඩ්ෆෝන් එකක් ඒ කට්ටියත් හොයනදී ඒකින් අනිවාර්යෙන් වීඩියෝ එක යාළුවන්ට ෂෙයා කරන්න මතක් කරන්න එපා. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක අනිවාර්යෙන් ලයික් කර දාන්න. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඉතින් ඒ වගේම තමයි මේක බයි කරන්න පුළුවන් ලින්ක් එක මම පල්ලේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තිනවා. මේක මම දරාස්ගෙන් තමයි බයි කරේ. ඉතින් මේක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තිනවා ලින්ක් ටික. ඉතින් වාටේ ලින්ක්ස් වලින් ගිහින් මේක බයි කරන්න පුළුවන්. ඉතින් ඔයා බයි කරන්න දැන් නැත්නම් හරිය දරාස්ගෙන් මම ඉස්සෙල්ලා වීඩියෝ එකක් කරලා තිනවා. ඉතින් මේ දැන් උඩ වැටෙන කාඩ් එකෙන් හරිය ඔය කොයින් හරි කාඩ් එකකට ඉතින් මේ කාඩ් එකෙන් හරිය මම නැත්නම් පල්ලේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ වීඩියෝ එකේ ලින්ක් එකක් දාලා තිනවා. එතකොට වාටේ මේ වීඩියෝ බලලා මේක බයි කරගන්න පුළුවන් මුල සිට සරලව විදිරටම පඩුවක් වෙනත් දරාස්ගෙන් මම කතා කරනවා. ඉතින් මම හිතනවා ඔයාලට මේක ගොඩක් වැදගත් වෙනවා කියලා.